ඔබ print එකක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් print එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට හුඟක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයා කරන වැඩේට ගැළපෙන print එකක් එහෙම නැත්නම් ඔයාගේ budget එකට හරියටම ගැළපෙන print එකක්. ඔයා දවසට print out කීයක් ගන්නවද? ඒ වගේම ඔයා ගන්න print out black and white ඒවද? එහෙම නැත්නම් ඔයා ගන්න print out color print out ද? ඒ දේවල් හරියටම සංසන්දනය කරලා ඔයාට ගැළපෙන හොඳම print එක තෝරගන්න අදහසක් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් ඔයාට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගෘහස්තව පාවිච්චි කරන printer වර්ග මොනවද කියලා අපි හොයලා බලුවොත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක printer අපිට අඳුර ගන්න පුළුවන්. ඒ තමයි inkjet printer එක සහ laser printer එක. ඉන්ජෙක්ට් print එකක් කියන්නේ අපිට print කරන්න අවශ්‍ය වෙන තීන්ත එක දියරයක් විදියට පාවිච්චි කරලා පුංචි printing head එකක් මාර්ගයෙන් paper එකට ඒ තීන්ත එක විදින්න සලස්වලා අන්න ඒ තාක්ෂණයේ අනුව print out එකක් ලබා ගැනීම හැකියාව තියෙන print එකක් තමයි inkjet print එකක් කියලා කියන්නේ. laser print එකක තාක්ෂණය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද laser print එකක් කියන්නේ print කරන්න අවශ්‍ය කරන තීන්ත එක කුඩු වශයෙන් පාවිච්චි කරලා tone එකක් මාර්ගයෙන් print කරගන්න හදපු print එකක්. laser print එකේ තාක්ෂණය පුළුවන් තරම් සරලව පැහැදිලි කරොත් laser කිරණයක් මාර්ගයෙන් ධන හා ඍණ ආරෝපණ ඇති කරලා ඒ print කරන්න ගන්න කුඩු ඒ paper එකේ ඇලවීම මගින් අවසාන print out එකක් අපිට ලබා දෙන තාක්ෂණයක් තමයි මේ laser printer වල භාවිතා වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ printer වල තියෙන වාසි සහ අවාසි කියලා. එතකොට ඔයාට අවසානයේ තීරණය කරන්න පුළුවන් ඔයාට හරියටම ගැළපෙන print එක මොකක්ද කියලා. ඉතින් inkjet print එකක් ගැන කතා කරද්දී මේකේ තියෙන පළවෙනි වාසිය තමයි ඉතාමත්ම අඩු මුදලට අපිට inkjet print එකක් වෙළඳ පොලින් වෙළඳී ගන්න පුළුවන්. දැනට වෙළඳපොලේ මිල අඩුවෙන්ම මිලදී ගැනීම හැකියාව තියෙන මෙන්න මේ ඉන්ජෙක් කියන මාදිලියේ printers විතරයි. සාමාන්‍යයෙන් මේ වෙද්දී රුපියල් 5000ක වගේ මුදලක ඉඳන් ඉහළට ඉන්ජෙක් print එකක් ලංකාවෙත් අපිට මිලදී ගැනීම හැකියාව තියෙනවා. අනිත් එක තමයි පැහැදිලි වර්ණ සහිත ඒ වගේම detail හොඳට තියෙන print out එකක් අපිට මේ ඉන්ජෙක් printer එකෙන් ලබා ගන්න පුළුවන්. color print out ගන්නකොට හොඳ පැහැදිලි print out ලබා ගැනීම හැකියාවක් මේ ඉන්ජෙක් printer එකකින් අපිට කරගන්න පුළුවන්. ඉතින් අපි කලර් print out නම් වැඩිපුරම print කරගන්නේ අපිට inkjet printer එකක් පාවිච්චි කරලා හොඳ පැහැදිලි කලර් print out print කරගැනීම හැකියාව තියෙනවා. අනිත් එක තමයි inkjet printer එකක් පාවිච්චි කරන එක හරිම පහසුයි. මේක බරින් අඩුයි. ඒ වගේම ඕනම කෙනෙක්ට සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට උනත් බොහොම ලේසියෙන් පරිගණකයකට සම්බන්ධ කරලා මේ inkjet print එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි සමහර laser printer වගේ warm up වෙන්න අමතර වෙලාවක් ලබා ගන්නෙත් නැහැ මේ inkjet printer වල. හැබැයි මේ ඉන්ජෙක් print පාවිච්චි කරද්දී ප්‍රධාන අවාසි කිහිපයක් අපිට දකින්න පුළුවන්. ඉන්ජෙක් printers වල අපි හුඟක් වෙලාවට මෙන්න මේ වගේ cartridge එකක් තමයි දකින්න පුළුවන්. මේ cartridge එක හරහා තමයි අපිට print out ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් මේ වගේ තියෙන ප්‍රධාන අවාසියක් තමයි මේ cartridge එකකින් ඔයාට print ගන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. සාමාන්‍යයෙන් color print out නම් ඔයාට print out 30ක් 40ක් වගේ ගන්නකොට මේ cartridge එක ඉවර වෙනවා. එතකොට ඔයාලට සිද්ධ වෙනවා මේ කාට්‍රිජ් එක රීප්ලේස් කරන්න. එහෙම නැත්නම් අලුත් කාට්‍රිජ් එකක් අරගෙන මේ වෙනුවෙන් පාවිච්චි කරන්න. අන්න එතනදී මේ print එක අපි ගුඟක් අඩුවට මෙලදී ගත්තට ඒ print එක හා සමානම මුදලක් අපිට කාට්‍රිජ් එකක් මෙලදී ගන්නත් වැය කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඔයා රුපියල් 5000ක් වියදම් කළා මේ printer එකක් මෙලදී ගත්තොත් ඔයාට කාට්‍රිජ් එක ඉවර වුණාට පස්සේ ආපහු කාට්‍රිජ් එක රීප්ලේස් කරන්නත් ඒ හා සමානම රුපියල් 5000ක වගේ මුදලක් ආපහු වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් කාට්‍රිජ් වලට යන වියදම ඔයා ගන්න print out වලින් බෙදලා බැලුවාම ඇත්තටම ඔයාට එක print out එකකට ඉතාමත්ම විශාල මුදලක් වැය වෙනවා කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා සමහර අය මේ කාට්‍රිජ් රීෆිල් කරනවා. ඒ කියන්නේ වෙනම තැනකින් තීන්ත අරගෙන මේ කාට්‍රිජ් එකට දාලා ආපහු පාවිච්චි කරන්න ගන්නවා. ඉතින් කාට්‍රිජ් එකක් රීෆිල් කරාට පස්සේ අර ඔරිජිනල් කාට්‍රිජ් එකේ තිබ්බ ink එක තරම්ම පැහැදිලි print out එකක් අපිට ලබා ගන්න හැකියාව නැහැ. ඒ වගේම කාට්‍රිජ් එකක් රීෆිල් කරත් ටික කාලයක් යද්දී අපිට ඒක රීෆිල් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේක අයින් කරන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. මේ inkjet printers වල තියෙන තවත් එක අවාසියක් තමයි ඔයා ටික දවසක් print out ගන්න නැතුව මේ print එක එහෙම තියලා තිබ්බොත් මේ print head එකේ තියෙන තීන්ත වේලිලා ඔයාට පාවිච්චි කරන්න බැරි මට්ටමටපත් වෙනවා. එහෙම වුණත් හුඟක් වෙලාවට මේ cartridge එකේ තීන්ත ඉතුරු වෙලා තිබ්බත් ඔයාට ආපහු පාවිච්චි කරන්න බැරුව ඔයාට අලුත් cartridge එකක් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයා ඉක්මනට බොහොම වේගෙන් හුඟක් print out ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ඒකටත් මේ inkjet print එක හරියන්නේ නැහැ. මොකද inkjet printers වල යම් සැලකිය යුතු කාලයක් වැය වෙනවා එක print out එකක් එළියට එන්න.
ඒවගේම තමයි ඉන්ජෙක්ට් ප්‍රින්ටර්ස් වලදී ඔයා ප්‍රින්ට් කරන්න ගන්න පේපර් එක තරමක් ලෝ ක්වොලිටි පේපර් එකක් වුණොත් එහෙම ඔයාට හොඳ ප්‍රින්ට් අවුට් එකක් ඉන්ජෙක්ට් ප්‍රින්ට් එකකින් ගන්න බෑ. මොකද සමහරක් වෙලාවට ඒ වගේ පේපර් එකකදී කලර් බ්ලීඩ් වෙලා පැල්ලම් ඇවිල්ලා අන්න ඒ වගේ දේවල් වෙලා ඔයාට හරි ප්‍රින්ට් අවුට් එකක් ගන්න බැරි වෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි ඔයා ඉන්ජෙක්ට් ප්‍රින්ට් එකකින් ගන්න ප්‍රින්ට් අවුට් එකක් පරිස්සම් කරන්න ටිකක් අමාරුයි. මොකද පුංචි වතුර බින්දුවක් වැටුණත් ඒක බොඳ වෙලා ගිහිල්ලා ඒ ප්‍රින්ට් අවුට් එක විනාශ වෙන්න තියෙන හැකියාව හොඳටම වැඩි. අනිත් එක බොහොමයක් ඉන්ජෙක්ට් ප්‍රින්ටර්ස් වලින් ගන්න ප්‍රින්ට් අවුට් වල හයිලයිට් එකකින් හයිලයිට් කරන්න වගේ දේවල් කරන්නත් බෑ. ඉතින් ඊළඟට අපි බලමු ලේසර් ප්‍රින්ට් අවුට්ස් වල තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. ලේසර් ප්‍රින්ට් අවුට් වල තියෙන ප්‍රධාන වාසියක් තමයි ඔයාට එක ටෝන් එකකින් හුඟක් ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු ඉන්ජෙක්ට් ප්‍රින්ටර් එකක කාට්‍රිජ් එකකින් ඔයාට ප්‍රින්ට් අවුට් 30ක් 40ක් වගේ ගන්නකොට ඒක ඉවර වුණාට සාමාන්‍යයෙන් ලේසර් ප්‍රින්ට් එකක තියෙන ටෝන් එකකින් ප්‍රින්ට් අවුට් 3000ක් 4000ක් වගේ ප්‍රමාණයක් දක්වා ප්‍රින්ට් කර ගැනීම හැකියාව තියෙනවා. ඒකෙම තියෙන තවත් වාසියක් තමයි ඔයාට එක ප්‍රින්ට් අවුට් එකකට යන වියදම හුඟක්ම අඩුයි මේ ලේසර් ප්‍රින්ටර් එකක් පාවිච්චි කරද්දී. ඒ වගේම තමයි කාලයක් ප්‍රින්ට් අවුට් ගත්තේ නැහැ කියලා මේකේ කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔයාට ඕනම කාලයක් පාවිච්චි නොකර තියලා ආපහු පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම ඉන්ජෙක්ට් ප්‍රින්ට් එකක් වගේ හයි ක්වොලිටි පේපර්ස් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෝ ක්වොලිටි පේපර් එකක වුණත් හොඳ ප්‍රින්ට් අවුට් එකක් ඔයාට ලබා ගැනීම හැකියාව තියෙනවා මේ ලේසර් ප්‍රින්ට් අවුට් වල. ඒ වගේම ලේසර් ප්‍රින්ට් අවුට් වල බොහොම ඉහළ කාර්යක්ෂමතාවයක් ඔයාට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩියකට ප්‍රින්ට් අවුට් 30 ඉඳලා ප්‍රින්ට් අවුට් 40ක් 50ක් දක්වා වුණත් ඔයාට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට අඩු කාලයකින් අඩු මුදලකින් හොඳ ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙන හයි රෙසලියුෂන් ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ ලේසර් ප්‍රින්ටර් එකක්. හැබැයි මේ ලේසර් ප්‍රින්ටර් වලත් අවාසි කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි අපි අර කලින් කතා කරපු ඉන්ජෙක්ට් ප්‍රින්ට් එකකට සාපේක්ෂව ඉතාමත්ම මිලින් අධිකයි. අනිත් එක තමයි ටෝන් එකකින් අපිට ප්‍රින්ට් අවුට් විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් හැකියාව තිබ්බට ටෝන් එකකුත් ඉතාමත්ම මිලින් අධිකයි. අනිත් එක තමයි ලේසර් ප්‍රින්ට් එකක් නඩත්තු කරද්දි එහෙම නැත්නම් අලුත් වැඩියා කරද්දි ඔයාට ඉතාමත්ම ඉහළ වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ලේසර් ප්‍රින්ටර්ස් වල තියෙන තවත් බරපතල ප්‍රශ්නයක් තමයි ලේසර් ප්‍රින්ටර්ස් මිනිස්සුන්ට තරමක් හානි කරයි කියලා පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ටෝනර් වල තියෙන තීන්ත කුඩු පිළිකාකාරකයක් විදිහට හොයාගෙන තිනවා. ඒ වගේම මේ ලේසර් ප්‍රින්ටර් වලින් ඔසෝන් ස්තරයට හානි වෙන වායුන් නිකුත් කරන, ඒ වගේ මැස් වලට හානි කරන පාර ජම්බුල කිරණ නිකුත් කරනවා කියලා හොයාගෙන තියෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන් මේ ලේසර් ප්‍රින්ට් එකක් පාවිච්චි කරද්දී. ඒ වගේම ඉන්ජෙක්ට් ප්‍රින්ට් එකක් එක්ක සංසන්දනය කරද්දී ලේසර් ප්‍රින්ට් එකක් ටිකක් බරින් වැඩි. ඒකට ඒක ස්ථානගත කරන්න යහ මෙහා අරගෙන යන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු මොනවද මේ ඉන්ක් ටැංක් ප්‍රින්ටර්ස් කියලා කියන්නේ. ඉන්ක් ටැංක් කියලා කියන්නේ අපි අර කලින් කතා කරපු ඉන්ජෙක්ට් ප්‍රින්ට් එකේම තියෙන තාක්ෂණය ටිකක් වැඩි දියුණු කරලා අපිට කාට්‍රිජ් එක වෙනුවට ඉන්ක් ටැංක් එකක්, ඒ කියන්නේ තීන්ත ටැංකියක් පාවිච්චි කරලා වැඩිපුර ප්‍රින්ට් අවුට් ගන්න හදපු තාක්ෂණයක් තියෙන ප්‍රින්ට් එකක්. ඉන්ක් ටැංක් ප්‍රින්ට් එකක තියෙන ප්‍රධානම වාසිය තමයි ඔයාට කලින් අපි කතා කරපු ප්‍රින්ට් එක වගේ සැරින් සැරේ කාට්‍රිජ් මාරු කරන්න ඕනේ නැහැ. මේක තීන්ත ඉවර වීගෙන එනකොට ඔයාට ආපහු මේක රීෆිල් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ක් බොටල් එකක් පාවිච්චි කරලා. අනිත් එක එකපාරක් රීෆිල් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාට ප්‍රින්ට් අවුට් 3000ක් 4000ක් වගේ ඉහළ ප්‍රමාණයක් මේ ඉන්ක් ටැංක් ප්‍රින්ට් එකකින් ලබා ගන්න පුළුවන්. අන්න එතනදී ඉතාමත්ම අඩු මුදලට එක ප්‍රින්ට් අවුට් එකක් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉහළ කාර්යක්ෂමතාවයක් මේ ඉන්ක් ටැංක් ප්‍රින්ටර්ස් වල තියෙනවා. ඒ හින්දා විනාඩියක් ඇතුළත ඔබට වැඩි ප්‍රින්ට් අවුට් ප්‍රමාණයක් ඔයාට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේ වගේ ප්‍රින්ට් එකකින් ඔයා ලබා ගන්න ප්‍රින්ට් අවුට් එකක් බොහොම ඉහළ ප්‍රමිතියකින් යුක්තයි. ඒ කියන්නේ හොඳ හයි ක්වොලිටි රෙසලියුෂන් එකක් තියෙන හොඳ ඉමේජ් එකක් ඔයාට ප්‍රින්ට් කරගන්න. මේ ලොකු තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට උනත් බොහොම පහසුවෙන් ඉන්ක් ටැංක් ප්‍රින්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්, රීෆිල් කරන්න පුළුවන්, ඒ වගේම ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන්, ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බොහොම සරල තාක්ෂණයක් තමයි මේ ඉන්ක් ටැංක් ප්‍රින්ටර්ස් වල තියෙන්නේ. ඉතින් මොන බ්‍රෑන්ඩ් එකකින් ඔයා ඉන්ක් ටැංක් ප්‍රින්ට් එකක් ගත්තත් එකම තාක්ෂණයක් තමයි මේකේ තියෙන්නේ. ඒ හින්දා ඕනම කෙනෙකුට බොහොම ලේසියෙන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අපි අර කලින් කතා කරපු පරිසරය සම්බන්ධ ප්‍රශ්න, සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න, ඒ වගේ කිසිම දෙයක් මේ ප්‍රින්ට් එකෙන් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් එන මේ වර්ගයේ ප්‍රින්ටර්ස් වල ගොඩක් දුරට වයර්ලස් කනෙක්ෂන් එකකුත් එක්ක තමයි එන්නේ. ඒ කියන්නේ Wi-Fi වගේම Bluetooth කනෙක්ෂන් එකකුත් මේ ප්‍රින්ටර්ස් වල ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ක් ටැංක් ප්‍රින්ටර්ස් වල තියෙන අවාසි ගැන කතා කරද්දී මම දැකපු එකම අවාසිය තමයි මේ ප්‍රින්ටර්ස් වල මූලික වියදම. ඒ කියන්නේ මිලදී ගන්නකොට ඔයාට දරන්න වෙන වියදම ටිකක් වැඩි.
හැබැයි printers වල cartridge පාවිච්චි කරන්නේ නැති නිසා එහෙම නැත්නම් toners පාවිච්චි කරන්නේ නැති නිසා මේක තියෙන්නේ තීන්ත refill කරලා print out ලබා ගැනීම තාක්ෂණයක් හින්දා ඔයාට බොහොම වැඩි print out ප්‍රමාණයක් ඉතාමත්ම ඉක්මනට ලබා ගන්න පුළුවන්. මේකේ මූලික වේදම වැඩි වුණත් කාලයක් ඇද්දුවා ඉතාමත්ම වැඩි print out ප්‍රමාණයක් ලබා ගන්න හින්දා ඔයාට ඒකෙන් ඒ වේදම බෙදලා බැලුවහම මම පෞද්ගලිකව හිතනවා ඔයාට වඩාත්ම වාසිදායක වෙන්නේ මේ විදිහේ ink tank print එකක් මිලදී ගන්න එක කියලා. ඒ වගේම ඔයා කළු සුදු print out විතරක් නම් ගන්න මම හිතන විදිහට ඔයාට හොඳම option එක වෙන්නේ laser black and white print එක. ඒ වගේ print එකකින් ඔයාට ඉතාමත්ම වැඩි print out ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඒ කියපු කාරණාවල් එක්ක මම හිතනවා ඔයා print එකක් මිලදී ගන්නවා නම් එහෙම නැත්නම් ඔයා print එකක් පාවිච්චි කරනවා නම් ඔයාට යම් අදහසක් ලැබෙන්නේ නැති ඔයාගේ වැඩේට හරියටම ගැලපෙන්නේ මොන වගේ print එකක්ද කියලා. ඉතින් ඔයාට වැදගත් වෙන මේ වගේ පුංචි පුංචි තාක්ෂණික තොරතුරු මම හැමදාමත් මේ විදිහට අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකත් තව කෙනෙක් බලන්න ඕනි කියලා ඔයා හිතනවා නම් ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මම අරගෙන එන මේ වගේ තාක්ෂණ සම්බන්ධ පුංචි පුංචි වීඩියෝස් ආප දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලාත් බොහොමත්ම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් දැනට සමු ගන්නවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම ජය වේවා. Jackson Technology in simple language.